ඔබ කවුරුත් දන්නවා වර්තමාන ජනාධිපතිවරයා ඝාතනය කරන්න, හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරන්න, ඒ වගේම හිටපු ජනාධිපතිවරයා ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සහ පොලිස් ඔත්තුකරුවන් සහභාගි කරගෙන, ඒ වගේම පාතාල කණ්ඩායම් සහභාගි කරගෙන මා කලින් කිව් චරිත ඝාතනය කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණයක් මේ වෙන විට කරුණු අනාවරණය වෙලා තියෙනවා. මේ කුමන්ත්‍රණයෙන් නාමල් කුමාර නැමැති පුද්ගලයා මේ කුමන්ත්‍රණේ කරුණු හෙළිදරව් කරා, හඬපට දුන්නා, හඬපට දැන් සැසඳිලා තියෙනවා. තාමත් නියෝජ්‍ය පොලිස්පතිවරයාව හෝ පොලිස්පතිවරයාව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒ අතරතුර ඉන්දීය ජාතිකයෙකුත් මේ ක්‍රියාදාමයට ගොදුරු වෙනවා. මේ ඉන්දීය ජාතිකයා අපට අප දන්නා තොරතුරු අනුව පාපොච්චාරණය කරලා තිබෙනවා ඉන්දියානු ඔත්තු සේවය රෝ සංවිධානය වර්තමාන ජනාධිපතිවරයා හා අනෙකුත් මා කලින් සඳහන් කරපු හිටපු ජනාධිපතිතුමන්, ඒ වගේ ආරක්ෂක ලේකම්තුමන් හිටපු ඝාතනය කරන්න දරන ලද ප්‍රයත්නය අනාවරණය කරලා තියෙනවා. මේ අත්අඩංගුවට අරගත්තු ඉන්දීය ජාතිකයා අවස්ථා දෙකකදී මා සොයාගෙන මගේ නිවසටත් පැමිණ තිබුණා. නමුත් මම නිවසේ සිටියේ නෑ, ඒ නිසා ගේට්ටුවෙන් ඇතුළට අරගෙන නෑ. නමුත් ඔහු දිගටම මා එනතුරුයි කියමින් නිවස ඉදිරිපිට රැඳී සිටලා තියෙනවා. ඒ වගේම අපේ කාර්යාලයට මාව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. මා නොසිටිය නිසා ඒ අවස්ථාවේ එතන සිටි කෙනෙක් සමග කතා කරලා නැවත පිටත් වෙලා තියෙනවා. අපි හොයලා බලුවා මේ පුද්ගලයා කවුද. මොහුගේ ලංකාවට ඉදිරිපත් කළ තියෙන නම නෙවෙයි, රෝ සංවිධානය තුළ තියෙන නම. මොහුගේ නම රාජේන්ද්‍ර කුමාර්. රෝ සංවිධානයේ පුහුණුව ලැබපු රෝ ඔත්තුකරුවන්ට දෙනවා හැඳුනුම්පතක් හා හැඳුනුම්පත් අංකයක්. ඒ රෝ සංවිධානයේ මේ රාජේන්ද්‍ර කුමාර්ට දීපු හැඳුනුම්පත් අංකය තමයි RB 317 217 LIRAK VJ. RB 317 217 LIRAK VJ, ඒක තමයි ඔහුගේ රෝ ඔත්තු සේවය තුළ ඔහුගේ හැඳුනුම්පතට හිමි අංකය. මේ රාජේන්ද්‍ර කුමාර් 2015 ජනාධිපතිවරණයට කලින් තමයි ලංකාවට එන්නේ දේශපාලන රැකවරණ හොයාගත්තු පුද්ගලයෙක් හැටියට. ඔහු එදා සිට මේ දක්වා රෝ ඔත්තු සේවය වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. මෙයා මෙහි ජීවත් වුණේ රස්සාවක් කරලා නෙවෙයි, ඔත්තු සේවයෙන් ලැබිච්ච මුදල් වලින්. මේ නිසා තමයි මොහු අත්අඩංගුවට පත් වූ වහාම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ කිව්වේ ඔහු මානසික ලෙඩෙක් කියලා. ඕනම පුද්ගලයෙක්ගේ ප්‍රකාශවලට තියෙන වළංගු භාවය නැති කරන්න තියෙන හොඳම උත්තර වැට්ටිය තමයි අදාළ පුද්ගලයා මානසික රෝගියෙක් ලෙස හැඳින්වීම. ඒක තමයි මෙතන සිද්ධ වුණේ. ඉතින් එතකොට අපිට පේනවා රෝ සංවිධානය පවා රට ඇතුලේ අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වෙමි. මම ඔබට පෙන්වන්නම් මේ ආවාකල්ලි. ආවාකල්ලි යනුවෙන් හඳුන්වන යාපනයේ සන්නද්ධ කණ්ඩායම්. මේ අය ආයුධ පුහුණුව ලබනවා ඉන්දියානු භූමිය තුල. ආයුධ පුහුණුව ලබනවා. මේ චාරූප වලින් ඔබට පෙනෙනවා ඇති ආයුධත් එක්ක උන් කරන කටයුතු. මේ තියෙන ආයුධ පුහුණු වෙන අවස්ථාව. එතකොට ආවාකල්ලිය එක පැත්තකින් ආවාකල්ලිය සන්නද්ධ අපි පුහුණුව ලබලා දෙමින් තර කරමින් තියෙනවා. අනෙක් පැත්තෙන් රාජේන්ද්‍ර කුමාර් රෝ සංවිධානයේ සමාජිකයෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. වර්තමාන ජනාධිපති, හිටපු ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට උත්සාහ දරන ලද බව පිළි අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ බව පිළි අරගෙන තිබෙනවා. ප්‍රස්ත විමර්ශන කොට්ටාසියේ තිබුණු දුර අවි ස්නයිපර් වැනි අවි ආයුධ අතුරුදහන් වෙලා තියෙනවා. මේ සියල්ල මගින් තහවුරු වෙලා තිබෙනවා. හඳපට්ටි මගින් මේ සියල්ලෙන් තහවුරු වෙලා තියෙනවා. පැහැදිලිවම රෝතු සේවයත් එක්ක බැඳිච්ච මෙහෙයුමක්, දෙමළ ඩෑස්පෝරාවත් එක්ක බැඳිච්ච මෙහෙයුමක් ඝාතන ක්‍රියාන්විතයක් දියත් කරලා තියෙනවා. වර්තමාන ජනාධිපතිවරයාට තමන් ඝාතනය කරන්න බලාගෙන ඉන්න පොලිසියක් තියාගෙන, තමන් ඝාතනය කරන්න බලා ඉන්න පොලිස්පති කෙනෙක් තියාගෙන, අගමැති කෙනෙක් තියාගෙන, තවදුරටත් සිහින ලෝකේ වර්තමාන ජනාධිපතිවරයා සමාදානයේ සැතපෙනකන් සුවෙන් ඉන්න බව තමයි අපට පේන්නේ.